ශ්‍රද්ධා විචි සම්පන්න පින්වත්නි අපි උදේවරු කතා කරගත්ත විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්තම් ධර්ම සාකච්ඡාවක් පිළිමෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ලිඛිත ප්‍රශ්න දෙකේ මම ඉදිරියට යනවා. නමුත් මම සාමාන්‍යයෙන් ආරාධනා කරන පුරුදු පරිදි වෙන මොනවාරි කියන්න ක්‍රමයක් තියෙනවනම් හතර වාගී සම්බන්ධ වෙන්නේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ සබ්බ ලෝකේ අතිත්‍යානා පිටිවේසානුසය අනවිරත සංඥා යන තාවකමක් පැහැදිලි කර දෙන්නේ කර්ණාවේ ඉඳලා සිටි මේකට මම කියනවා ගිරිමානන්ද සූත්‍රය පිළිබඳ බණ පැටි ටිකක් අපි හදුවා. ඒකේ 70 සංඥා මේක තියෙන්නේ. ඒකේතොර පැයක් සාකච්ඡා වෙනවා මේක විතරක්. ඒ නිසා මේ ප්‍රශ්න කරන එකට මම කියනවා වෙබ්සයිට් එකේ තියෙන ස්වාමීන් වහන්සේ පරණ වෙබ්සයිට් එකේ තිබ්බ එක නැති වුණා. අනිත් එක ඉපෙච්චර හැදිලි මාටි මම මේ දවස්වල උත්සාහ කරන හදන්නේ ඒ කැසට් වලට ගත්ත එක තමයි CD කරලා තියෙන්නේ. ඒ විචරයක් සඳහා අවශ්‍ය නම් ඒක තමයි හොඳ වැඩේ. මේකේ තියෙන්නේ සිල් ලෝකයේ තියෙන කාමවිෂයන් කෙරෙහි අභිරතිය නැති කිරීමේ සංඥාව. يعني කාම වස්තු අභිරතිය ඇති කරන තික තියෙන්නේ සුභ සංඥාව, සුඛ සංඥාව, ඒනට අනාභිරත සංඥාව අරගෙන උපයෝපාදාන අදිඨාන අභිනිවේෂානුසේ කියන උපේති ලං වෙනවා උපාදාන කරයි අල්ල ගන්නවා අදිඨාන කරලා කියලා කියන්නේ ඒක ස්ථාවර කර ගන්නව නැත්නම් මෙහෙම තමන් එක්ක චේතනා වශයෙන් ස්ථාන වශයෙන් බන්ධනයක් ඇති කරනවා නිවේශය කරනවා කියලා කියන්නේ ළඟ ගන්නවා ගෙවදිනවා අනුසේ වෙනවා කියලා කියන්නේ ළඟින ගිල බුතිය ගන්නවා ලං වෙනවා ඇතුල් වෙනවා මේ ගෙට ගෙවදිනවා බුතිය ගන්නවා වගේ අරමුණකට සම්බන්ධ වෙන ආකාර ටිකක් සඳහන් කරලා සර්වචන සඳහන් කරනවා ආනාපානය අල්ලපුවම ආනාපාන ඉබේම තුනී වෙනවා. ඒ අතරමැදී හිත තුනී වීම වළක්වන්න වෙන වෙන අරමුණු තියෙනවා. අන්නේ පණින අරමුණු විශේෂයි. ඒවට ලං වෙන්නත් එපා, ඒව අල්ල ගන්නත් එපා, ගෙවදින්නත් එපා, ඒක බුදිය ගන්නත් එපා. අල්ලගත්ත ආනාපානට සාපේක්ෂව නැත්නම් ඒක මුල් කරගෙන ඒ නිබ්බිදාව දිහාවට විරාගයේ දිහාවට යන්නේක උදව් කරන්න කියලා. එහෙම නැත්නම් හිත ස්වභාවයෙන්ම අරමුණේ කර්මවලට පයින් ගතියතියි. අන්නේකට විරුද්ධව යන සංඥාවක් තමයි ඒ දස සංඥා සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පූජාසනයේ මල් පූජා කිරීමේදී සහ වැසි කිරීමේ මල් පහ කිරීමේදී සත්‍ය පිටව ගැනීම තුළින් සිදුවන පින එකක් ඇයි ඔබ වහන්සේ දේශනා කළා මේ පින සිදුවන්නේ කෙසේද පහදා දෙන්නේ. අතන පින කියන වචන මේකෙන් අයින් කරන්න ඕනේ සත්‍ය සමානයි කියලා කියන්නේ. දෙකේ ඉන්න සර්වචනස උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී යෝති කියලා ඔබ තමයි කියන්නේ. ඒ සඳහා ගන්ධකිලියට යන්න ඕන වැසිකිලියට ගියා සතිය තියෙනවා නම් ගන්ධකිලිය සතිය වැසිකිලිය සතිය අතර වෙනසක් නැහැ. දෙකම එකමයි. ඉතින් මේකට අපි අර පින කියන වචනේ දාගත්තොත් ඇත්තටම ප්‍රශ්නිකට එනවා මගේ තින් මං කිව්වත් වෙන්නේ ඉති තියෙනවා. නමුත් මේ සතියේ තියෙන මහිමය සතියේ තියෙන ඒ සෝබන සත්වය ගන්ධකිලියද වැසිකිලිය කියලා වෙනසක් අවශ්‍ය කර තියෙන සතිය හැම තැනදීම සමාකාර පවත්වන එකයි. පිනියන කුමක්දයි කෙකින් පහදා දෙලෙස කරුණාන් ඉල්ලා සිටිමි. පින කියන වචනේ අපි සාපේක්ෂව ගන්නකොට පවත් එක්ක සංසන්දනය කරනවා. පව කියන්නේ තමන්ටත් අනුන්ටත් කරදර කරන වර්තමානට අනාගතයට කරදර කරන දෙයට පව කියලා කියනවා. තමන්ටත් අනාගතයට කරදර නොකරන වර්තමානට අනාගතයට කරදර නොකරන දෙයට පින කියනවා. ඉතින් සතියේ තියෙන්නේ සතිය වඩනකොට කවදාකවත් තමන්ටවත් අනුන්ටවත් හිරිහැරයක් නැහැ වර්තමාන මොහොතත් පිසුදු කරනවා ඒ අනුව පහළ වෙන ඉදිරියට යන ගමන කවදාකවත් යවුල් වෙන්නේ නැහැ ඒ නිසා සමහර විටක සතිය පිනක් විතර දක්වනවා සමහර විටක කුසලයක් විතර දක්වනවා ඒ නිසා මෙතනදී සතිය ඉස්සර කරලා ගත්තොත් නම් සත්‍යපට්ඨාන සූත්‍රයේ කියන එකක් මම මතක් කරගන්නේ උච්චාරපස්සාව රාම්‍ය සම්පජානකාරී වූත් ඒක අනිකුත් සම්පජානත් එක බලනකොට 100 න් එළඹ සිටි කරන කටයුත්තත් එක බලනකොට ගන්ධකිලිය වැසිකිලිය කියලා වෙනසක් ඒකේ මේ සර්වඥාන්සේ පරමාර්ථවදී පෙන්නලා නැහැ. කර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා විදි ආනාපාන නිරුද්ධියට පසු චිත්ත සංකාර දැන බව දේශනාවේ කියනවා මේ චිත්ත සංකාර සංඥා වේදනා දැන ආකාරය තව ටිකක් විස්තර සහිතව තෝරා ගැනීමෙන් ඉතා යටහත් ඉලා සිටිමි. මේ ප්‍රශ්නේ මේ විදිහට කියන්න පුළුවන් හොඳට කාය සංස්කාර සංසුනට පස්සේ දැනෙන ඔක්කොම සංඥාසා වේදනා පමණයි. ඉන්නේ හැට බෑග් එකක්. ඒ කියන්නේ රූප ධර්ම වල
කාය සංස්කාර වලින් සතුටුනට පස්සේ ඉඳගෙන ඉන්න කරන්නේ මුළු ලෝකයක්ම තියෙනවා. ඒ ලෝකේ මනෝලෝකයක්, මනසේ මනෝබුබ්බංගම ලෝකයක්, මනෝමය ලෝකයක්. ඒකේ තියෙන සංඥා වේදනා විතරයි. ඒව තෝරන්න බෑ. ඒව අල්ලගන්න එපා. ඒව නිකන් හිතේ පහළ වෙච්ච නිකන් මේ හිත මවාගත්ත දෙයක්. එහෙම නැත්නම් හිතලුවක්. එහෙම නැත්නම් සංඥාවක්, වේදනාවක්, වේදනාවක පිළිබඳ සංඥාවක් සහ සංඥා පිළිබඳ වේදනාවක් පමණයි තියෙන්නේ. අන්නේ විදිහට වදියා උපයෝපාදාන කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ සංඥා වේදනා සංචිත වෙනවා. මේවත් එක ගැහෙන්න පටන් ගත්තොත්, තෝරන්න බේරන්න පටන් ගත්තොත් ඒවා වැවි. ඒ නිසා කාය සංස්කාර વિશે වගේම සංඥා වේදනා વિશે ඒවත් එක ප්‍රතික්‍රියා නොකර ඉවදියා බලාගෙන ඉහිම සංසිතුවෙකොත් මනෝලෝකේ වැඩක් සිද්ධ වෙන්නේ, මනෝමය වැඩක් සිද්ධ වෙන්නේ. නමුත් මේ කාය සංස්කාර වල විච්ඡ ක්‍රියාවමයි තියෙන්නේ. සම්බන්ධල ප්‍රතික්‍රියා කෙරුවොත් අවිශ්වෙනවා. සම්බන්ධල ප්‍රතික්‍රියා කෙරුවොත් නැත්නම් සංසිඳන. අනේ ඒ නිසා මේක කියන්න වෙන්නේ කාය සංස්කාරකේ සංසිඳුණ පස්සේ තියෙන ලෝකයේ හුදු මනෝමය ලෝකයක්, හුදු මනෝ මූලමය ලෝකයක්, මනෝ පුබ්බංගම ලෝකයක්. ඒක තියෙන සංඥා වේදනා දෙක පමණයි. ආනාපානේ නොදෙනී කියපසු කිසිවක් නොදැනෙන නිසා මෙනෙහි කිරීම අපහසුයි. ඒ වෙලාවට පෙරදී ආනාපාන සුනන්ලල වදිනු තැන හිත පිටුවාගෙන මම දැන් මෙතන කියා මෙනෙහි කිරීම සුදුසුද කියා පහදා දෙනෙමි. ඉතායතත් ඉල්ලාස් මෙමේ ආනාපාන නොදෙනී කියාට පස්සේ ඇති තත්ත්ව ක්‍රඳ සැක තියෙනවා නම් මෙනෙහි කරන්න. ඒකේ කිසිවක් සංඥාවක් නැති බව දැනගෙන හිත නිසක වෙනවා නම් මෙනෙහි නොකර මේ තත්ත්වයට සමවදින්න, මෙනෙහි නොකර මේ තත්ත්වේ පවත්වගෙන යන්න. ඒ කියන්නේ කිසිම ප්‍රයත්නයකින් තොරව, ප්‍රයෝගිකින් තොරව කෙලෙස් නැති හිතක් තියෙනවා. පවත්වන්න බැරි නම් විතරක් මෙනෙහි කරන්න. නැත්තම් මෙනෙහි නොකර යන්නේ කොහොමදයි? මෙනෙහි කරමින් යන ගමනට වැඩි. කරු ස්වාමීන් වහන්සේ මා විසින් ගෙවතු වගාව පවත්වාගෙන යමි. මෙම කටයුත්තේදී කෘමීන් මර්ධනය කිරීම සඳහා යොදන උපක්‍රමවලදී පෞචිතුවන්නේද කර්මාකර පහදා දෙන්න. මේක ඉතින් නෑ කියන විදියක් නෑ. කෘමීන්ගෙන් ඇහුවනම් ඔව් කියන. මගේ පැත්තෙන් ඇහුවත් මට කියන්නේ ඔව් කියන එක තමයි. මොකද මාත් කුසිකර්ම කරපු එක. ඒක නිසා මේ ලෝකේ අපිට මොනම රසවත්වක්වත් මොනම පැවැත්මක්වත් කරන්න බෑ කරදර නොකර තාටක්. මේක බලවතා ජයගන්නේ කියන මූල ධර්මය යන්නේ. අපි ජීවත් වෙන්නේ අනුන්ගේ කොන්දක් උඩ කියලා හිතාගෙන. අනුන්ගේ තැනමක් මේ කන්නේ, අනුන්ගේ තැනක ඉන්නේ. මේ නිසා අපි කරන හැම කටයුත්තකදීම කැම්බරිලක් හඹරන්නේ ඉක්මනට සංසාරයෙන් අයින් වෙලා පැත්තකට වෙන්නේ. එදාට තමයි නිවනක් තියෙන්නේ. ඒ සත්තුන්ටත් නිවනක් තියෙනවා, තවන්ටත් නිවනක් තියෙනවා. මේකේ ඉඳලා නම් හොද්දයක් වහන්න, සුද්ධයක් වහන්න දෙයක් නැහැ. ඉතින්ට සැර වැඩි ඇති. ඒ නිසා හිතනවා නම් හොඳ තැනක් තියෙනවා කියලා. මේට වැඩිය හොඳ තැනක් ඇති. 100%ක් හොඳ තැනක් නැහැ. ඒක ඉතින් පරිනිර්වාණය තමයි. පස්සම්බයෙන් කාය සංකාරම් වලින් පසුව කායනපස්සනාවට අයත් ඉතිරි කමඨහන් සියල්ල වැඩිමෙන් පසුව කාය හිස්සිනා යන අදහසින් පසුව වේදනානුපස්සනාව වැඩි යුතු බව ඒ දේශකතුමන් ප්‍රකාශ කරලා මේ ගැන අදහස් දක්වන ලෙස ඉල්ලන. මේ දේශකතුමන්ගෙන් අහන්න ඕනේ ඒකේ. ඒ ගත්ත බෙහෙත් ගත්ත දොස්තරගෙන් අහන්න ඕනේ පත්‍ය මොනවද කියලා. වෙන දොස්තරකින් එවුවට හරියන්නේ නැහැ. ඒ නිසා මම නම් දේශකයන් වහන්සේ මම වගේ කියනවා. ඒ දේශකයන් කියනකොට මට පේනවා මට නෙවෙයි ඉල්ල වෙලා තියෙන්නේ. එනිසා මම කරාරිනවා අධික පුතන පිටිපස්සේ පිටිපස්සේ යනවා. තමා විසින් ඉගෙනගත් යම් සූත්‍ර දේශනාවක් සිහි කරමින් කාලය ගත කිරීමේ භාවනාවක් කිරීම යන කිරීම යන සතයට වැටෙද කියලා තියෙන මේ සතියට නම් වැටෙන්නේ නැහැ. සතියට වෙන්න තියෙන්නේ නැත්තේ. ඒ ධර්ම සම්මාසන කිරීමක් විනා භාවනාවක් නොවේ යදාස් කරමින් පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඉතින් මේ නිසා කියන්න තියෙන්නේ මේ වෙනුවට ආනාපාන සතිය කරන්න. මේක ගැන කල්පනා කරනකොට වැඩි කෙලින්ම කාණපසනාවට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. හුස්ම හෝ සක්මන හෝ මේට වැඩි බොහෝ මුතු. ඒ නිසා මේක සුද්ධ කරගෙන ඉන්නවට වැඩි ඉඳ තියෙනවනම් පුළුවන්කමක් තියෙනවනම් කෙලින්ම වාඩි වෙලා ආනාපාන සතිය නැත්නම් බිම්බිම හැකීම නැත්නම් සක්මන් භාවනා කරන්න. එතකොට අදහසක් නෙවෙයි කවුරුත් කියප එකක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයට යන්නේ. මේකේ තියෙන්නේ මේ ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්නයක්. මේ සූත්‍ර දේශනාවක් සීකරමින් කාලය ගත කිරීම ඒක හොඳයි. තමන්ගේ හිත නිතරම මේ ද්වේෂ කරන නැත්නම් රාග කරන නැත්නම් තදබල මෝහේ තියෙනවා නම් ඒක తాවකාලිකව තැම්පත් කිරීම නම් අපි ඒක සූත්‍ර දේශනාවකින් කරනවා. නමුත් එහෙම නැහැ. එහෙම ඕ
ඒ වයන්තම් අඩු කරගත්තොත් රාග දෝෂ මොහ හොඳම වැඩි තමයි කායන පස්සනාවට. එහෙම නැත්නම් අපි කියනවා නම් චතුරාර්ය භවනාවට හෝ වැස ගැනීම හොඳයි. මේ දේශනාවල් සීකරමින් කාලය ගත කරන්න ready. ඒක නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඊට වැඩිය හොඳ එකක් තියෙනවා කියන එක මම මතක් කරන්නම්. ස්වාමීන් වහන්සේ සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී ආශ්‍රස් වස්වාස මුල දැකීම සහ ඒ සමුදේ වශයෙන් විස්තර කර ඇත. ඒ උදේවයි භවනාදී ආහාර සමුදේ රූප සමුදේ යන ආහාර නිසා රූපේ උපදින බව දැක්කේ. මේ දෙකේ යති සමානාත්මතාවය හෝ වෙනසක් වෙනම් පැහැදිලි කර දෙස ඉල්ලා සිටීමේ සම්මතන මේ ආහාර කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තා නම් ආහාර කියනවා මේ හතර જાතියක් කබලින්කාර ආහාර මනෝ සංචේතන ආහාර විඤ්ඤාණ පසා මේ සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී ආස්වාසේ මුල දකින්න කියන්නේ ස්පර්ශයේ මුල දකින්න කියන්නේ එතකොට ආහාර අතරින් පස ආහාරය ගත්තොත් ඕනම සංනිවේදනයක් ස්පර්ශය පදනා කරන තියෙන්නේ ඒ ස්පර්ශයේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන්නේ ආස්වාසේ මුල මැදගේ දැකීමමයි ඒ හරහා ගියොත් විඥානයේ පිටචරයි සංචේතනවල පිටචරයි ආහාර නිසා සාමාන්‍ය කබලින්කාර ආහාර නිසා හටෙන රූපවල ඒහා සමාන සම්බන්ධයක් තියෙනවා මේ ප්‍රශ්න උත්තරේ වන්න වෙන්නේ පස ආහාර කියන වචනේ හරහා ස්පර්ශයක් තමයි ආසව ප්‍රසවාස කියන්නේ පස්සේ මුලමෙදාක දකින්න කියන්නේ ආසව ප්‍රසවාසයේ මුලමෙදාක දැකීමමයි එතකොට මේකේ සමානාත්මතාවය සහ ඉදිරියට යන දහිතිය එකතුළු තියෙනවා නාවින් මට න ඉච්ඡා සංඥා යන පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි. මෙම වචනේ බුදුම පොත්වල ආර්යාකාට ලංකාවේ පොත්වල වැදගත්කවා අනිච්ච සංඥා ලෙස දක්වා ඇති බව පසුගිය ධර්මදේශ සාකරා. මේකත් අර පළවෙනිම ප්‍රශ්න වගේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් ආයක තියෙනවා අනත්ත් සංඥා, අනිච්ච සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා සියලු සංස්කාරයන්ගේ අනිච්ච කියන්නේ නිට්ඨ නැ කියන එක න ඉච්ඡ කියලා කියන්නේ කැමති නැ කියන එක මෙතන අදහස් කරන්නේ කැමති නැ කියන එකයි ඒක විස්තරේ කියනවා සබ්බ සංකාරේසු අට්ටි යති හරායති ජගුච්චති අතහැරලා දානවා ලැජ්ජාවටපත් වෙනවා ආලය හරපනවා ඒ කියන්නේ අනිත්‍යතාවයක් නෙමෙයි කැමැත්තක් නැති කියන අදහසයි තියෙන්නේ ඒක නිසා මේක අටුවාපත්වල ඉච්ඡා කියන පදේ මහ ප්‍රාණයන් ඡයන්නයි දන්ත ඡයන්න අතර පටලවිලින් ඉච්ඡා න ඉච්ඡා න නිච්ඡා කියන පද දෙක පටලවිල කියනවා කියන එකයි බුරුමාචාර්යවරු කියන්නේ පටල වාගෙන තියෙනවා කියන එක. සමූහ ඝන, සම්පති ඝන ආදී වශයෙන් වැසී යති නිසා ගෝචර නොවන රූප කලාප ඇතිවීම සහ නැතිවීම පිළිබඳව විදර්ශනා කිරීමට අදාළ බුද්ධ දේශනාව පැහැදිලි කර දෙනෙමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ගෝචර නවින රූප කලාප විදර්ශනා කිරීමක් විදර්ශනා කියන වචනේ ගැලපෙනවා විදර්ශනාට ගැලපෙන්නේ ගෝචර වූ ප්‍රසිද්ධ වෙච්ච ටික විතරයි ඉතුරු ටික වෙනවා ඒක ඒ නිසා ප්‍රකට වෙච්ච ගෝචර වෙච්ච ප්‍රසිද්ධ තنين පටන් අරගෙන සති සම්පජාඤ්ඤේ වඩන්ඩ එතකොට එච්චරම ප්‍රකට නැති ගෝචර නවින දේවලු අර සතිය හරහා සිද්ධ වෙනවා මූලධර්ම හරහා නෙවෙයි සිද්ධ වෙන්නේ ඒ නිසා යථාපාකතං විපස්සනා බිනිවිසෝ කියලා අතුවාචාන් වහන්සලා චිකචාන් මාත්‍රා සඳහන් කළා තියෙනවා යම ප්‍රකටද යම ගෝචර වෙනවද ඒකෙන් පටන් ගන්න මේ වගේ තාම ප්‍රකට වෙච්ච නැති ගෝචර වෙච්ච නැති දේවල් ගැන විදර්ශනා කරනවා කියලා කියන්නේ ඉපදිච්ච නැති බබෙකුට කේන්දරය හදනවා වගේ වැඩක්. ළමේ හම්බෙන්නේ ඉස්සලා කේන්දරය හදලා වැඩක් නැහැ. හම්බුනට පස්සේ කොල්ලෙද්ද කිල්ලද කියලා බල්ලා ඕනේ කේන්දරය හදන්න. කල්ලාතුව කොයි වෙලාවට බද හම්බෙයි දන්නේ නැහැ. කොල්ලෙද්ද කිල්ලෙද්ද දන්නේ නැහැ. ඒ නිසා මේ තාම ගෝචර වෙච්ච නැති දේවල් වලට විපස්සනා කරනවා කියලා කියන්නේ මේ දුක්ඛ සත්‍ය හෝ දුක්ඛ සත්‍ය ගෙවන් කිරීමේ අදහස වෙනුවට මේ මූල ධර්ම කතා කරන එකක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ මෙනෙහි කරනවා, දකින්නවා, දැනෙනවා, දැනගන්නවා.
යන අවස්ථාවන් ආනාපාන සති භාවනා ක්‍රියාවලිය තුළදී වටහා ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ ඒ අවස්ථාවන් එම ක්‍රියාවලිය තුළ පෙරපසු සිටිවිය හැකි උදාහරණ සහිතව විස්තර කරමින් කරුණින් ඉල්ලා සිටිමි. මේකයි මේ ප්‍රශ්නෙදී සමානකමක් තියෙනවා. ඒක මූලධර්ම වශයෙන් අංග සම්පූර්ණ වීමට උත්සාහ කරන ගතියක් තියෙන්නේ. ආනාපාන සති ක්‍රියාවලිය වටහා ගන්න ආකාරය ආනාපාන සති ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව, සුකුම ගුරුසු අවස්ථාව, සුකුම අවස්ථාව සහ සුකුමතර අවස්ථාව වශයෙන් යනකොට ඉස්සලා ආනාපාන වශයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ දැනෙනවා මෙදිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි ආනාපානෙත් නැහැ. ඒක මෙනෙහි කරන්න බෑ. ඒකෝට දැනෙනවා කියන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ දෙකේ කොතන ඉඳලා කොතෙන්ද යනවාද කියලා දන්නවනම් දැනගන්න පුළුවන් නම් දැනගෙන කියන්න පුළුවන් නම් කාට හරි කමටහන් සුද්ධ කරනකොට ඒක උත්කෘෂ්ටයි. එහෙම නැත්නම් ආනාපානෙ තියෙනකන් මෙනෙහි කරලා නැති වෙලාවෙදි හිත කෙලස ගන්න නැතුව, සැක පොදවා ගන්න නැතුව, ශ්‍රද්ධාව අඩු කරන්නේ නැතුව මේ අරසකරන එකයි කරන්නේ. තියෙන්නේ මේ මිනී කරනවා, දකින්නවා, දැනෙනවා, දැනගන්නවා කියන ಪದ එහෙම මේ එච්චර ශාස්ත්‍රීය කොටන කිසි මේ පදනමක් නෙමෙයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මේකට උත්තර බඳින්න යන එක එච්චර ප්‍රායෝගික නෑ. සම මිනී කරන්නේ ආනාපාන දෙක වෙනස දකින්න තාක්කල් දැනෙනවයි කියලා කියන්නේ ආනාපාන ඇතුව හෝ නැතුව හෝ නිින්ද ගිල නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්න, මැරෙල නැති බව දන්න. නමුත් අරමුණක් නැති වුණත් සත්‍ය කඩා ගන්න තුය. අනේ ඒ මටනම් දෙක විතරක් දන්නවනම් භවනාට ඉදිරි ගමනට හොඳටම ප්‍රමාණවත් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ සති සම්පජඤ්ඤ පමනක් කුණු කිරීමෙන් වෙන කිසිම භවනාවක් නොකර මාර්ගඵලයකට පැමිණිය හැකිදයි පැහැදිලි කර දෙනෙමින් කවුරුන් ඉගාසින ඔක්කොම නිකන් මූලධර්ම ප්‍රශ්නේ භාවනාකින් තොරව සති සම්පජඤ්ඤ වඩන හැටි මට කියලා දෙන්න පුළුවන් නම් මට මේකට උත්තර දෙන්න. එහෙම සුපර් මාකට් එකේ තියෙනවද නැහැ වෙනම ෂෙල් එකක් ගිහලා සති සම්පජඤ්ඤ ගන්න භාවනා නොකර එහෙමනම් මේ ප්‍රශ්නේ වටේ. ඒ නිසා භාවනාකින් තොරව සති සම්පජඤ්ඤට යන්න පුළුවන් නම් එහෙම පාරක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා සත්‍ය සම්පදන්නේ ඉන්නේ භාවනාවෙන්මයි. භාව සත්‍ය සම්පදන්නේ භාවනාව සත්‍ය සම්පදන්නේට ආසන්න කාරණා වෙනවා. සත්‍ය සම්පදන්නේ විමුක්තියට ආසන්න කාරණා වෙනවා. ඒ නිසා මේ වචනවල පටලවා ගන්න නැතුව කරගෙන යන භාවනාව බොහොම ඇදහිල්ලෙන් බොහොම විශ්වාසයෙන් යුක්තව කරන්ඩ ඔක්කොම භාවනා කරන්නත් අපිට බෑ. එකක්වත් නොකර නිවන් යන්නත් බෑ. නමුත් කොයි එකෙන් පටන් ගන්නද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා දැනට කරන එක ඇදහිල්ලෙන් කරන්න, දැනට කරන එක විශ්වාසයෙන් කරන්න. ලොකු සංසී ඉන්න කාලේ කිව්වේ තමන්ට පුළුවන් දැනට තියෙන එක හොඳට කරන්න. ඒක හරියනකොට ඊගාව එකට ගෙනියන්න. එයා ඒ අවශ්‍ය තැනට ගෙනියනවා. ඒක නිසා මේ තුල සතර සත්‍යපට්ඨානෙ වැඩනවාද, චතුරාර්ය සත්‍ය වැඩිනවාද, පටිච්චසමුප්පාදේ වැඩිනවාද, සත්‍ය සම්බඳන්‍ය වැඩිනවාද කියන එක 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 විදිහට විස්තර කරන්න පුළුවන්. කරතර ස්වාමීන් වහන්සේ දිනක් භාවනා යෙදී සිටියේදී හිස සිරුරෙන් වෙන් වී රබර් පටියක් මෙන් වේගෙන් දෙපසට විසිවි නැවත සිරුරට සවිය. අද පර්යංක භාවනා යෙදී සිටි හිස ගිනිගෙන ගිනිදළු වේදෙන්නක් මෙන් දැනේ. මද වේලාවකින් එය පහව ගියේ කාර්මික පෙරදැරිය මේ සිද්ධීන් පිළිබඳ උපදේශ පතමි. මෙව සමහර විටක මේ රූපාකාරයෙන් නිදර්ශන මාර්ගයෙන් මේ ධාතු මනසිකාරයේ පෙන්වෙන හැටි එව නැත්තම් කියන්න පුළුවන් එක එක ආකාර පෙන්වනවා කියලා. ඉතින් මේ වෙල ඉඳ ගන්නකොට පවතින සංඥාවේ හැටියට, පරියන්කිට ඉඳ ගන්නකොට පවතින සංඥාවේ හැටියට භවනාදී විවිධ දේවල් පේන්න පටන් ගන්නවා. මේ එකකින්වත් නිමිත්තක් ගන්න දෙයක්, එහෙම නැත්නම් මේ සුබද අසුබද ඉස්සරහට පසුද කියන දෙයක් නෑ. මේක නැවත නැවත කිරිල්ලෙන් මේ නිමිටි මේ පෙන්වන රූපාකාරය නිතරම වෙනස් වෙන එකක් බව තේරෙයි. දවසින් දවස වෙනස් වෙන දේවල් පේනවා. නමුත් ඒවදී ආ බලන්න නැතුව තමයි නිතිපතා භාවනා කරනවා නම්, ඒ කියන්නේ හැමදාම නියමිත වෙලාවක් අරගෙන භාවනා කරනවා නම් මේ ප්‍රශ්නය මේක ප්‍රශ්නයක් නෙමෙයි, ඇත්තටම හොඳ දෙයක්. නමුත් පේන දේ විග්‍රහ කරන්න යන්න. ඒ
එතකොට ඒව නිමිති කරා වෙනවා. ඒව අල්ලගත්ත වෙනවා. ඒ නිසා පේන පේන දේවල් ඉක්මනට ඉක්මනට යන්න යන්න ඉක්මනට ජවනිකා මාරු වෙනවා කියලා කියන්නේ වීර්යය තියෙනවා. ඒ වෙනුවෙන් දැන් පේන පේන ජවනිකා කරන අතර වෙලා විස්තර කරන්න හදනවා කියලා කියන්නේ වීර්යය අඩු වෙලා මේ සංඥා ගොඩක එහෙම නැත්නම් නිමිති ගොඩක පටලවිලක් වෙනවා. ඒ නිසා මේ මේ ජවනිකා ඉක්මනට මාරු වෙන වීර්යය තියෙන ආකාර පඤ්ඤත්ති ගෙවම් කරන්න ඕනේ කියන අදහසෙන් භාවනා කරනවා මේ දෙකම හොඳ ලකුණු. ඒ මොකද මෙවුවා මේ එකකින්වත් දැරිය නොහැකි දුක් දෙන්නේ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මේ කාය පිළිබඳව විවිධ දැනීම් අත්දැකීම් වර්ග දෙනවා නැහැ කියන්න බෑ. ඇත්ත තමයි. නමුත් අන්තිමට බලනකොට ඒක ඇත්තට මහා ලොකු දෙයක් නෑ. හීනයක් දැකලා නැගිටපු මිනිස්සේ හීනෙන් දැකපු දේ වගේ තමයි මේක. ඒ නිසා මේවා මට නොසලී ඉදිරියට අනේක තමයි යෝගාවචරය වඩා ගත යුතු ගුණය. පරියංකේ සතිපට්ඨානදී ඉච්ඡානුක සහ අනිච්ඡානුක ක්‍රියාකාරීත්වයන් භාවනාවට ගෝචර කරගත යුතු සහ කරගත හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් කර දෙමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඉච්ඡානුක අනිච්ඡානුක කියලා කියන්නේ හිතලා කරන සහ ඉබේ කරන කියන අදහස් දෙකයි. ඉච්ඡානුක කියන්නේ ඉච්ඡාවට අනුව යන, ඉච්ඡාව අනුගතව යන චේතනාපූර්වක කරන වැඩ. අනිච්ඡානුක කියලා කියන්නේ අපි කැමතුන නැතුනත් හෘදේ වස්තු ගැහෙනවා, නාඩි වැටෙනවා, උෂ්ම ගැනෙනවා, ශරීර උෂ්ණත්වයේ පවතිනවා. ඒවා ඉච්ඡාවට මෙන දේවල් නෙමෙයි. මේකේදී සතිපට්ඨානදි කියන්නේ අනිච්ඡානුක තනින් පටන් අරගන්න, ඉච්ඡානුක දේවල් නතර කරන්න, ඒක ඉන්ද්‍රිය සංවරය කරන්නේ. ඒක පිටන හොඳට හිතන්න නැතුව කරන දේවල් දිහා බලায়නකොට තේරෙයි මේ ශරීරය හරියට ටවර් රෝල් රංගහලේ වේදිකාවක්. එක එක නයිල එක එක නාඩගම් නටලා අපි ඒක කුලියට දෙන එක විතරයි කරන්නේ. බලන්න අපිට ඕන නාඩගම් බලන්න පුළුවන්. හැබැයි නාඩගම නටන්න බෑ. කවුරු නටනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා Taman නටන එක නතර කරලා බලන්න පොඩ්ඩක්. බලනකොට මේක මොන මොන නාඩගම් නටනවද කියලා පේනවා. එදාට තේරෙයි මේක ආත්මගතියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. අපි කුලියට වේදිකාව කුලියට දාලා බලන්න එකයි තියෙන්නේ. මොන නාඩගම නටන්නේ මගේ වේදිකාව කියලා මට වේදිකාවට කොට වෙන්න බෑ. වේදිකාව කුලියට දුන්නා නම් වේදිකා නාට්‍යයද්දී ඔක මගේ වේදිකාව කියලා ඒ වෙලාවකට වෙන්න බෑ. ඒක කුලියට දීලා තියෙන මිනිසු නටන නැටුම් නටන එකයි තියෙන්නේ. මිනිසු සුකාසු මොනවාද සුබ හෝ ඉවර වෙන එකක් වුණත් අසුබ වෙනවත් ඒගොල්ලෝ නාටකම නටයි. අපිට අයිතියක් නැහැ. අපි වේදිකාව කුලියට දුන්නාට පස්සේ වේදිකාවට ගොඩ වෙන්නේ. ඒ නිසා මේ අනේ බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨානදී උපදේශය දීලා තියෙන්නේ හැකිතාක් අනිච්ඡානුක වැඩපිළිවෙලට යන්න ඇරලා ඒක දිහා අනුන්ගේ දෙයක් වගේ බලන්න. පහු වෙනකොට ඉච්ඡානුක වැඩපිළිවෙල දිහා ඒ ණය ක්‍රමයට අන්වේ ක්‍රමයට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට ගොඩක් තමන්ගේ ප්‍රශ්න විසඳිලා විශේෂයෙන්ම අපිට ඕන දෙයක් මේකේ කරන්න බැරි බව, ආණ්ඩු මට්ටු කරන්න බැරි බව, පාලනයකින් තොර බව තීරුම් ගන්නේ අනිච්ඡානුක පේශි ක්‍රියාවන්ගේ න්‍යාය පත්‍රය දිහා බැලලින් තමයි. මම හිතන්නේ ලිඛිත විචිත්‍රපත් විචිත්‍ර ප්‍රශ්න ඉතරයි තියෙන්නේ. තව මීට අමතරව කාට හරි සාකච්ඡා කළ යුතු වෙනවා කියනවනම් අපිට තව ටිකක් වෙලා තියෙනවා. දැයි මම හිතන්නේ භාවනාවේ ගුරුතුමෝගේ අවශ්‍යම සම්ප්‍රදායම ඇත්තටම හොඳට ප්‍රායෝගිකව භාවනා ගැන කරලා ලියවිච්ච පොතක් තියෙනවා නම් හුඟක් වෙලාට ඒකේ අනුපිළිවෙල තියෙනවා. එහෙම නැත්නම් දේශනාවක් තියෙනවා නම් කමටහම්බන සඳහන් වෙච්ච අනුපිළිවෙල තියෙනවා. ඉතින් අනුපිළිවෙලත් සමහර පිටක ගුරුවරයෙක් වෙනුවට මොකක්ද කියන්නේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. හැබැයි ඉතින්දි Taman සෑහෙන රිස්ක් එකක් ගන්න ඕනේ. කම හරියනවනම් හරි ගියාම වැරදුනත් වැරදුනාමයි කියලා කොහොමද කැටිටි කියනවනම් ගමනක් යනකොට ගයිඩ් කෙනෙක් එක්ක යන්න පුළුවන් නැත්නම් මැප් එක බලන්න යන්න. ගයිඩ් කෙනෙක් හරිය ගිය දන්නත්. හොඳ ගාණක් ගෙවන්න මැප් එක ලාභයි. මේ මැප් එකේ මේ හන්දිය වැරදි කියලා කියන්නේ. හරිනම් කියන්නේ. ගයිඩ් ඉන්නකොට කියනවා මේතන හන්දියක් හැබැයි මේ හන්දිය යන්න එපා.
මේ හන්දිය මේ හන්දිය යන්නේ. මැප් එක එහෙම නැහැ. මැප් එක ඉතින් මේ ඒක ගොළුයි. නමුත් ලාබයි. ඒක නිසා හැමෝටම බෑ ගයිඩ් කෙනෙකුට achieve කරන්න access නැහැ. මැප් එකේ යන කට්ටියක් තියෙනවා. ඒක නිසා මේ ඒක බාධාවක් කරගන්න එපා. එහෙම නැත්නම් නොකර ඉන්න හේතුවක් කරගන්න එපා ගුරුවරෙක් නැහැ කියලා. මොකද එහෙම අංග සම්පූර්ණ ගුරුවරෙක් සර්වචනාචේ නැතුණාට පස්සේ නැහැ කවුරක්වත්. අනිත් ඔක්කොම කරන්නේ ඒ අර පුරුද්දලා පූට්ටු කරලා හදලා දෙන එක තමයි. අනිත් කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න බුණා අඩු ගන්න සර්වඥන් වහන්සේ පවා තමන්නාන්සේ හඳුනාගත්තේ කල්යාණ මිත්‍රෙක් විදිහට තමයි. වෙන කෙනෙක් වගේ හිතර කළ හැකි ගුරුවරෙක් විදිහට තමයි බුදුහාමර පෙනී හිටියේ. බුදුන්සිකෝ මම පාර පීලා තියෙන උඹලා යන්න ඕන. ආ මේ තුම් මේ කිච්චන් ආතප්පන් අක්ඛාතාරෝ තථාගතු. තමන්ගේ කෘත්‍ය තමන් කරන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම මේ රිස්ක් එකක්. රිස්ක් එක කියන්නේ මොකක් කියලා කියන්නේ? අවදානමක් පන්දනේ අවදානවන්නේ ජොලියක් එක පැත්තට. ඒ කියන්නේ ධර්ම කාලේ රිස්ක් එකක්වත් ගන්න නැත්තම් මොකටද ජීවිතේ? එනිසා ඒක අවදානම කියන වචනේ නෙගටිව් යනවා රිස්ක් එක කියලා කියන්නේ රිස්ක් ලවර්ස්ලා ඉන්න ලෝකේ බිස්නස් හරියන්නේ රිස්ක් ලවර්ස්ලාට විතරයි. වෙන කාටවත් ක්‍රමයට බිස්නස් කරන්න කිසි කෙනෙකුට බිස්නස් හරියන්නේ නැහැ. ඒකයි තාත්තගේ බිස්නස් එක පුතාට හරියන්නේ නැහැ. පුතා කනවාම තමයි ඒක කරන්නේ. මේ තාත්තා කිරිය කනබල්ලන් ගාලා හරියන පුට්ටක පැද්දුනා ගියා. පුතා යන්න දැන් තාත්තන්ගේ පිරිදි ගියේ ඒකයි. කලාතුරකින් හරිනේවා තියෙනවා ඒ පොට්ට චාන්ස්. ඉතින් ඒ නිසා රිස්ක් ගුරුරෙක් එක්ක ගියත් පොතක් එක්ක ගියත් සෑහෙන රිස්ක් එකක් තියෙනවා. පොතේ එක්ක යනකොට රිස්ක් එක වැඩි. හැබැයි අපි සතිපට්ඨාන ගත්තත් කොයි භාවනාව ගත්තත් ඇත්තටම ඒකේ සතිපට්ඨානේ සිංහල බෞද්ධය ටිකක් ගරු කරලා සලකනවා ඒක භාවනීය සූත්‍රයක් විදිහට නමුත් සූත්‍ර පිටකේ බලනකොට නානා ආකාර භාවනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා මේ දෙකේදිම මේ කියන අවධානම එකාකාරව ක්‍රියාත්මක ඒක නිසා භාවනා කරන්න යන කෙනා තමන්ගේ ජීවිතයත් එක්ක සූදු කෙලින කෙනෙක් තමන්ගේ ආත්මයත් එක්ක සූදු කෙලින කෙනෙක් ජීජෙම භාවනාවේදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට කාය ජීවිත নিরপেক্ষව බහින්න කියන. එතකොට හැබැයි ඒ වෙනකොට නීවරණ ධර්ම වෙනකොට තමන් තුළ පොඩි ශද්ධාවක් ඇති වෙලා, වීර්යයක් ඇති වෙලා, සමාධියක් ඇති වෙලා, ප්‍රඥාවක් ඇති වෙලා, සතියක් ඇති වෙලා ඒක වාංගු කරන්න පුළුවන්. ආධුනිකයා ගොඩක් වෙලාට ගුරුවරේ ට්‍රස් කරගෙන ගුරුවරේ වාංගු කරගෙන තමයි යන්නේ. එහෙම නැත්නම් මේ සමන්ට විශ්වසනීය පොත නැත්තම් විශේෂණීය ධර්ම සාකච්ඡාවක් නැත්තම් විශේෂණීය දේශනාවක් කරගෙන තමයි යන්නේ. ඉස්සරහට යනකොට තමන් තුළම තමන්ගේ උපකරණ ආයුධ ටිකක් හැදෙනකොට එන්නේ මේ ආර්ය පරිශ්‍රයේ බොහොම උත්සන්න ආසන්න කරගන්නවා. කය තිබෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියන මට්ටමට ගියොත් විතරමයි ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බවට පත් වෙන මට්ටමට සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දිනා. එහෙම නැතු එතෙන්දිත් තෙපර බානවනම් ඉතින් එකතන කරකවන්න පටන් ගන්නවා. භාවනා ඉදිරිය යන්නේ නැහැ. ඒ කියන්නේ එතෙන්දී ප්‍රාණයට ප්‍රාණි තියෙනවා. බිල්ල ලැහැත්ති කරගෙන ඉන්නෝනේ බිල්ල දෙන්න බලන්න කියොත් විතරක් යකා යනවා. නැත්තම් යකා ඉතුරු. උදන්න බලාගෙන අනේකයි තියෙන්නේ. මේකත් ඉතින් ගෙදරේ ගෙදරින් ඉන්නේ අපෝ එන්නම් කියලානේ. එතකොට අමාරු. ගිහලා එන්නම් කියලා නේ ඉන්නේ. යන්නම් කියලා එන්න පුරුදු වෙන්න. උද්‍යප්පේ ඥානෙ දක්වා අවශ්‍යයි. සම්මස්න ඥානෙ තමයි ඒ ගිවං කරන තැන. උද්‍යප්පේට ගිය පස්සේ ගුරුරෙක් හිටියා නෑ. කර්මත්තානේ ආනාපානෙත් පිඹීමයි කියීමද විපස්සනාද සමතද සක්මණද පරියංගද ඔක්කොම හැඳි ගයිලා. ඔක්කොම නාසමකෝ. උද්‍යප්පේට ආවට පස්සේ ඔය සම්මතිය නෑ. සම්මතිය තුල තමයි ඔක්කොම මේ ගුරුකුල වාද මේ කමඨහන් සමත විපස්සනා ඔක්කොම දිනේ ඔතෙන් ගණන් ගන්න. ඔතනින් පස්සේ ඔක්කොම නිකන් හාල් ටික හැඳි ගියවිලා කැඳ වුණාට පස්සේ මේ වතුර මේ කැඳ මේ හාල් කියලා වෙන් කරන්න බෑ. ඒක වෙන්නේ උද්‍යප්පේ මට්ටමින් තමයි ඉස්ලාම යෝග ජීවිතේ හම්බ වෙන්නේ. ඉතින් ඒකමත් සමාහාරයකට බය උපදිනවා. මේ ඔක්කොම හැඳි ගියවිලා යනකොට ඒකත් හැඳි ගියවිලා යනවා කියන එක අපි සිංහලෙන් බාරගන්න තියෙන මේ සාපයක් පිටි.
තෝ හැඳි ගෑවිලා පල කියවන නම් එහෙම ඉවරයි. ඉතින් උදේ පාන්දර හැමදාම අපි අරන්නේ හැමදාම හැඳි ගන්නවා. කැඳක් හදනවා, දුණු කැඳක් හැමදාම හදනවා. ඒක නිසා වෙන්නේ නැති කට්ටිය අරන්නේට අකමැයි. ගෙදර ඉන්න කැමැති කය මොකද අරන්නේ හැමදාම හැඳි ගෑවිලා තියෙන්නේ. හැඳි ගෑවිලාම කැඳක් හදනවා හැමදාම. භාවනාත් එක්ක අවිද්‍යා සූත්‍රයේ බුදුරජාණන්සේ කෙලින්ම සම්බන්ධ කරලා කියනවා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් ත්‍රිශික්ෂා වෙන්නේ නැහැ ත්‍රිශික්ෂා වෙන්නේ නැත්නම් ඉන්ද්‍රිය සංවරයක් නැහැ නීවරණ නැතිවීමක් නැහැ ඉතින් පෙළට පෙන්ලා තියෙනවා ඒකෙන් තමයි පටන් ගන්නේ ඒ කියන්නේ මේක බෝ වෙන ලෙඩක් ලෙඩෙක් ගාවට ගියාට එහෙ නැත්තම් බෝ වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍යාත් බෝ වෙන ලෙඩ. ඒ ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. සක්මන් කරනකොටත් පස්සේ තේරෙයි. ඔය කකුල් දෙකෙන් එකක් වැඩිපුර වැඩ කරනවා එකක් අඩුවෙන් වැඩ කරනවා. ඒක දන්නේ උඟාවක් අල් සක්මන් කරාට පස්සේ. අපි දන්නේ කකුල් දෙකෙන් ඇවිදිනවායි කියලා. හැම එකනම් රොටිය දැක් තමයි යන්නේ. ඒක තේරෙන්න උගාවක්ල් භාවනා කරනකොට තමයි තේරෙන්නේ එකක් යනවා එකක් ඇදිලා හැම වෙලාවෙම ඔය දෙකෙන් එකක් ආසල් ප්‍රසාර දෙකෙන් අපි ජීවිත හැම චිත්තක්ෂණයක එක්ක චන්ද්‍රයාට එක්ක සූර්යයාට සම්බන්ධ වෙලා තියෙනවා කියලා ආයුර්වේදයේ කියන. නැත්නම් යින් යන් කියලා චීන සංස්කෘතියේ තියෙන කවදාකවත් සමබර නැහැ. මොනම දෙයක්වත් අපේ ජීවිතේ සමබර නැහැ. අපි කක්කොට්ටම තමයි දරුවන්ට කියන කෙලින් ඵලයක්. අපි කියන හරියක් කක්කොට්ට බණ කියන කියන හරිය වැඩි බණ කියන්නේ අපි එක එක සමාදරව සමතුලිත නැතුව ඍජුවට යන්න නැතුව අපි දරුවෝ හදන්න හදනවා. ඉතින් දරුවන්ට පේනවා අපිට වැඩි හෙළුවක්. මේ කවුද මේ කතා කරන්නේ? මොකද ඒ උන්ගේ පොර හිත හොඳනේ උන්ගේ හිත පිරිසිදුනේ. නමුත් මෙයා කක්කොට්ට වගේ යන ගමන් කෙලින් ඵලයන් කියනකොට පොඩි උන් හොඳට පේනවා මේ කටෙන්ද කතා කරන්නේ නැත්නම් වෙන කොහෙන්ද කතා කරන්නේ කියලා. ඉන්දා ඉස්සෙල්ලම තේරුම් ගත්තොත් මම ඇදයි කියලා අඩු ගානේ අනිත් කෙනෙක්ගේ ඇතට බනින්න නැතුව ඉඳියා. ඒ නැත්තම් කාටවත් කියන එකක් නැහැ කෙලින් ඵලයන් කියලා. මොකද තමන්ගේ වයර් මාරු වෙලා නේද? ඒක තේරුම් ගන්න එක තමයි ලොකුම දේ අපේ ජීවිතය අපි කරන්නේ මම කවුද කියලා තේරුම් ගන්න. තමන් තුල අංග සම්පූර්ණත්වයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. තේරුම් ගත්ත තාක්ක. තමයි අංග සම්පූර්ණතාවයක් නැතුව අංග සම්පූර්ණයි කියලා හිතුවනම් ඒ පිස්සුව සනീപ කරන්න බේතුත් නැහැ. එතන බහනකම් පිස්සු ලෝකේ තියෙන ඉන්ජා අපි යෝගාවචර යෝග තුන කල්යාණ මිත්‍ර කරන්නේ අපේ අඩුපාඩු කන් ටික අනික් අයට අනික් අය කණ්ණාඩියක් අරගෙන අනික් අය දර්පණයක් කරන අපි අවබෝධ කරන එකයි මේ කරන්නේ. ඒකට හරි ජොලි එක. අඩුපාඩු කන් දරගත්තත් මොකද පවුලේ අය වගේ කෙනෙක්ගේ අඩුපාඩු බලන පැත්තේ නෙවෙයි බලන්නේ තමන්ගේ අඩුපාඩු තව කෙනෙක්ගේ මාර්ගයෙන් තව කෙනෙක්ගේ දර්පණ තලයේ හරහා දැක ගන්නයි හදන්නේ ධර්මය කල්යාණ කණ්ණාඩිය කල්යාණ මිත්‍රත් කරනවා. දැන් අපි 2012 පෙබ්‍රවාරි 20 වෙනිදා ධම්රී පදනම ඉදිරිපත් කරනවා මේ වගේ පින් අනුමෝදන් කිරීම. අද දින මේ භාවනාමය වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පත් සැපයීමේ දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන විතර ලබා දුන් වේදම් වලට දායකත්වය ලබා දුන් ශිරු දිනාටම පින් අනුමෝදන් වේවා කියන අදහස. ඉතින් අපි මේ වශයෙන් සංවිධානයේ උදව් කර, පිනිනොපිනි උදව් කර, ශිරු දිනාටම අපි දවස පුරා රැස් කර ගන්න ලද කුසලය සාදරයෙන් අනුමෝදන් කරමු. ශිරු දිනාම් පින් අනුමෝදන් වෙලා තම තමන්ගේ සැප සාදා ගැනීමට අයිතිරටත් මේ වාගම තියෙන සංවිධානවලට උදව් කිරීමෙන් ශාසනය ශාසනට උදව් කිරීමෙන් මීටත් වැඩිය ප්‍රණීත කුසල්වලට දායකත්වය ලබා ගැනීමට කියලා අපි සාදුකාරය. ඒ වගේම අපි නමින් මේ පරිලෝකීය හෝ ජීවත් වෙන ඥාතීන් වෙනවනම් ඒ සියලු ඥාතීන්ට අපි සාතරේ මේ පින් අනුමෝදන් කරනවා. ඉන්නාතනක සිට මේ පින් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමේ සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
අප අපටත් මේ පින 100 හේතු වාසනා වීමේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා එදාපට මෙදාතුර 2600ක් වර්ෂ කාලයක් පුරා යම් පරම සුන්දර නිවනකටපත් වී සපයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරාද එවැනි සුන්දර නිවනක් සඳහා මේ ජීවිතයේදී මේ ගෞතම සිද්ධ සම්බුද්ධ ශාසනයේදීම අප අපටත් මේ පින ඒකාන්තින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා. ඒ අදාචින් අපි ඊත්තාවතා ජාති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ වැඩපිළිවෙලේ නිමාව සටහන් කරා. ඊත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතම් ඊවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතම් සබ්බී භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ဣත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බී සත්තා නුදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමින පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමින පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමින පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු සුඛියොන්තු සුපත්තිතා